ජනාධිපතිතුමා විසින් අද දින පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාවේ එකඟතාවය ඇතුව විවාදයක් දෙන්න අපි සූදානම්. දැන් ඔබතුමා යොදන්න කරන්නේ අදම ගන්න කියලාද? අපි සූදානම්. අපි සූදානම්. එතුමන්ලා අද සූදානම් කියලා කිව්වා අපි ඒකට එකඟයි. එතකොට 22 වෙනි විවස්සා සංසදයේ අද ගේන්නේ නැද්ද? විවාදයට ගත වෙන කාල වේලාව අනුව ඒක තීන්දුව කරන්න පුළුවන්. प्रकाश मत सांधायकुमस्ताव अनु සහයෝගයේ දක්වන්නට අමාරු බව ප්‍රකාශ වුණා බොම කනගාටුයි අවලංගු වී තිබෙන ද්විත්ව පුරවැසි භාවය ආපහු ගෙනෙන්නට කටයුතු කරනවා වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්නට තියෙන අයිතිය හතරහමාර කරනවා ඒවට අපිට ඔබතුමාගෙන් සාධනීය පිළිතුරු ලැබුණේ නැහැ ගරු අගමැතිතුමා ඔබතුමන්ලා ඉස්සෙල්ලා ඔබතුමන්ලාගේ මේ ගෲප් එක හදාගන්න ගරු අගමැතිතුමා ජනාධිපතිතුමාගේ කතාව පිළිබඳ लबा दिन्नट पुनुवां विवादे अदापि करमु ओबतुमा एकोल्लहाट अपि केंदवान्ने इन्नम अपि सहभागी वेला ओक्कोम मे आरंभयक् करमु पार्लिमेंतु क्रमे आरक्षा करगन्न ओन ना करुणा करला गरु मंत्रीतुमालट मं आराधना करनवा एस अरिन्न मुले पाविच्च करला कल्पना करला बलन्न नवतत्तर अंदुरु युगयट मंत्रीवरुंट पारट बहिन्न बेरि युगयक् तिबुणा मंत्रीवरुंट मगुल गेदर कयन्न बेरि कालयक् तिबुणा ඒ தત્ත්වය උදා කරන්න ඒ අපරාධය මේ සභාව ඇතුලේ කරන්න එපයි කියලා මං කාරුණිකව ඉල්ලා සිටිනවා එතුමා පැහැදිලිව සඳහන් කරපු කාරණාව අපේ පැත්තට කියන්න බයි ජයදාස රාජපක්ෂ මැතිතුමා ඒක ආණ්ඩු පක්ෂයට කියන්න මේ රටේ ප්‍රශ්න අපිට තේරෙනවා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන එකක් ආර්ථික ප්‍රතිසංස්කරණ මේ ආර්ථික ප්‍රශ්නට උත්තර දෙන්න අනිත් එක මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේ යෝජනාව ගන්න මේක ආණ්ඩු පක්ෂයෙන් බෙදීම් තියෙන්න පුළුවන් විපක්ෂයෙන් බෙදීම් තියෙන්න පුළුවන් ඒක මේ 225 තුළ සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න අවස්ථාව දෙන්න ඕන ඒ නිසා පුද්ගලයෙකුට දෙන්නකොට ඕන අවස්ථාවයන් ඉෂ්ට කරන්න මේ 225 පාවිච්චි ගන්න බා දිත්ත පුරවැසියෙක්ගේ බලපෑමට මේ රටේ අනාගතය විනාශ කරන්නේ ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරු කීප දෙනෙකුට බයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ක්‍රියාවලිය අනුගමනය කරලා අන්තිම මොහොතේ අකුල ගන්න එපා කවුරු හරි මේක කඩාකප්පල් කරන්න හදනවනේ ඒ අය අපි හෙලිදරව් කරමු හිටපු ජනාධිපතිතුමා මොකද කියන්නේ 22 ගේන්න කියලා අපි කියන්නේ හරි බොහොම ස්තුතියි අද පැවති පක්ෂ නායක රැසීමේදී 22 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මීළඟ සැසිවාරයේ දිනකදී ගැනීමට තීරණය විය මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න දවසකට ලක්ෂ 90ක් වියදම් වෙනවා අදාපි මේ පාර්ලිමේන්තුවට ආවේ කලින් න්‍යායපත්‍රයේ තිබිච්ච ආකාරයට 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කරන්න. ඒ ගැන පක්ෂනායක රැස්වීමකුත් බිස්නස් කමිටියකත් රැස් වුණා දැන් ටිකකට කලින්. බිස්නස් කමිටියේදී තීරණය කළා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට ගන්න, ඡන්ද විමසීම කරන්න, කැමති කෙනෙකුට විරුද්ධව ඡන්ද දෙන්න, කැමති කෙනෙක් පක්ෂ වෙන්න කියලා. නමුත් දැන් ආණ්ඩු පක්ෂය ඒකපාක්ෂිකව තීරණය කළා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාකච්ඡාවට ගන්නවා වෙනුවට මොකද්ද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් ගැන විවාදයක් කරන්න. මේක පොදු ජන පෙරමුණේ ලේකම්ගේ සල්ලිද මේ පුච්චන්නේ මේක වැරදි මතයක් වැරදි කාරණාවක් මෙතන කියවෙනවා මේ 22 වෙනි සංශෝධනේ රිවර්ස් කරගත්තයි කියලා. එහෙම දෙයක් සිදු වෙලා නැහැ මෙතන. විපක්ෂයේ සංවිධායකතුමා යෝජනාවක් කරා කාර්ක සභාවක් තේදුම් කාර්ක සභාවක් පත් කරලා සාකච්ඡා කරලා එකගතාවෙන් මේක සම්මත කරගමු කියලා. ඒ අනුව තමයි මේක ඊළඟ සතිය දක්වා කල් දැම්මේ. දැන් ඒ කාර්ක සභාව උතුමාලා පත් කරලා මේක සාකච්ඡා කරනවා. ඒක සභා කටයුතු එකේදී මේ පිළිබඳව කතා කරනවායි කිව්වා කරු මන්ත්‍රීතුමනි. අද අපි පක්ෂනායක රැස්වීමේදී සියලු දෙනාම එකදාවට පත් වුණා. මේවායක අපි කරමු. කැමති කෙනෙකුට ඡන්ද දෙනවා නම් දෙන්න නැත්නම් නිකන් ඉන්න කියන එක තමයි අපේ යෝජනාව ආව එකට අතනම ආණ්ඩු පක්ෂය එකඟ වුණා. අල්ල ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඔබතුමාලා නැකිලා ගියා. ඊට පස්සේ ඇටර්නි ජෙනරල් ආව ඒ රැස්වීමට. එතුමා පැහැදිලි කිරීමක් කරා ඒ කාරණාව සම්බන්ධ එතෙන්දි තමයි තීන්දුව කරේ එහෙමනම් මේක ලබන සතියේ කල් දාන්න ඒක තේරුම් කාරක සභාවක් කරනවාද අපිට ඒක පිළිබඳව ගැටලුවක් නැහැ අපිට 22 ගේන්න ඕනි මේ කාවත් සන්තෝෂ කරන්න නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ ගෙනාගේ අපි ගේනකොට කතා වුණේ හැමෝම එකග වෙන මේක ගේමු කියන මතය උඩ තමයි ඔබතුමාලා ගොඩනගන කර අපි ඒකටත් එකකයි අද පාර්ලිමේන්තුව ඇවිල්ලා අග්‍රාමාත්‍යතුමා කියනවා මේක මේ සංශෝධනය සාකච්ඡාවට ගැනීමට නොහැකි විපක්ෂයේ එකගතාවයක් නැති නිසා කියලා
සමහර කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන එක කිව්වේ. නැතු ඒකට විරුද්ධ වෙනවා කියලා කිව්වේ නැහැ.